අපි අද දවසේ අපේ කතාබහට එකතු කරගත්තේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්. මොකද ධම්මික ප්‍රසාද් ලෝකසුලන තරගාවලියේදී ආබාධයකට ලක් වුණා. ඔහුගේ සුලංගිල්ලේ අස්තියක් බිඳී ගියා. ඉතින් එයින් පස්සේ ධම්මික දැන් අලුත් අවුරුද්දේදී කොහොමද මේ සූදානම් වෙන්නේ, ඊළඟට අපේ තරඟවලට කොහොමද සූදානම් වෙන්නේ කියලා කතා කරන්න ධම්මික ප්‍රසාද්ව තමයි අපි එකතු කරගත්තේ. ධම්මික, අපිට කියන්නකෝ දැන් මේ හොඳටම සනීපයිද? දැන් හොඳටම හොඳයි. මොකද ලෝකසුලනින් පස්සේ ශල්‍යකර්මයකට ඇඟිල්ල භාජනයට වුණා. ඉතින් ඒකෙන් පස්සේ දැන් පූර්ණ සුවය ලැබලා එළඹෙන විශ්වවිද්‍යාල පුහුණුවීම් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ ආබාධයට ලක් වෙච්ච වෙලේ ලෝකසුලන් තරගාවලියෙන් ඉවත් වෙන්න වෙනවා කියලා දැනගත්ත වෙලාවේ මොකද හිතුනේ? ඇත්තටම ඉතින් ක්‍රීඩකගේ ලොකුම බලාපොරොත්තු තමයි ලෝක කුසලානය. ඉතින් ලෝක කුසලානය අහිමි වෙනවා කියන්නේ ඉතින් හිතා ගන්න බැරි වේදනාවක්. ඉතින් කොහොම හරි හිත හදාගත්ත මේ මට ඇඟිල්ල පස්සේ බිඳීමකට ලක් වෙලා තිබ්බේ. මම දැනගත්ත මට සති හතරක් සති හයත් අතර ක්‍රීඩා කරන්න බැරි වෙනවායි කියලා. ඉතින් මම හිත හදාගත්ත මට ක්‍රීඩා කරන්න මේක අවස්ථාවක් හම් වෙන්නේ නැහැ කියලා. හරි, දැන් මේ සියලු දේවල් අවසන් වෙලා තියෙන්නේ. දැන් අලුත් අවුරුද්දක් ඇවිත් තියෙනවා. මේ අලුත් අවුරුද්දත් එක්ක ඔබ සුවය ලැබමින් ඉන්නවා. අලුත් බලාපොරොත්තු මොනවද? අතරම දැන් අපේ කණ්ඩායම ලෝක කුසලානයෙන් පස්සේ ජූනි මාසේ පාකිස්තානයත් එක්ක තරගාවලියකට සහභාගී වෙනවා. නැවතත් අපේ අර සුපුරුදු ජයග්‍රහයි මානසික මට්ටමින් යුතුව තරඟ ජයග්‍රහණය කරන්ට දායක වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ධම්මික, දැන් මාස දෙකක විතර විවේක කාලයක් ලැබුණානේ, විවේක වෙලාවට මොනවද කරන්නේ? අතරම මම ගීත අහන්න හරි කැමතියි. ඒ වගේම ගීත ගායනා කරනවා. ඊට අමතරව මගේ යාළුවොත් එක්ක එකතු වෙලා ගොඩක් කාලවට ගෙදර එකතු වෙලා කතා බහ කරනවා. ඉතින් අතීතයේ වෙච්ච දේවල් සිදුවීම්. හරි, එහෙමනම් අපි මේ පොඩි සින්දුවක් කියමුද දැන්? ඒක අමාරු ප්‍රශ්නයක මාව දැම්මේ ඔයගොල්ලෝ. හරි, අපි කැමතිම ගීතයක පොඩි කොටසක් කියමු. මොකද්ද මට මේ වෙලාවේ මතකෙට එන සින්දුව? කැමති එක. හැමදාමත් යාළුවේ මම ඉන්නේ මේ පාළුවේ, මගේ පාළු පැලට ඉන්න කවුරුත් නෑ යාළුවේ. එහෙම කිව්වට ධම්මික නම් කිව්වේ කලින් මේ යාළුවත් එක්ක එකතු වෙලා ගොඩක් කතාබහට එකතු වෙනවා විවේක වෙලාවට කියලා. දැන් මේ අපි දන්නවා ධම්මික ප්‍රසාද් තුන්නිරයව ක්‍රීඩකයෙක් විදිහට වෙලාවකට දැන් පන්දු යවන්නෙක් විදිහට තමයි අපි ප්‍රධාන වශයෙන් හඳුනාගන්නේ. නමුත් පිතිකරුවෙක් විදිහට අවශ්‍ය අවස්ථාවලදී කණ්ඩායමට දායකත්වය ලබා දෙනවා. පන්දු යවන්නෙක් විදිහටද පිතිකරුවෙක් විදිහට කටයුතු කරන්නද වැඩිපුර කැමති? මම කණ්ඩායමට එකතු වෙලා ඉන්නේ වේග පන්දු යවන්නෙක් හැටියට. මම පාසල් කාලේ ක්‍රීඩා කරේ පිතිකරුවෙක් හැටියට. අහඹු සිදුවීමක් හැටියට තමයි වේග පන්දු යවන්නෙක් විදිහට අවුරුදු 17-15 කණ්ඩායමේදී තමයි මම වේග පන්දු යවන්නෙක් විදිහට මුලින්ම මුල පිරුවේ. ඉතින් ඊට පස්සේ මම එතන ඉඳලා අවුරුදු 19-15 කණ්ඩායම දක්වා වේග පන්දු යවන්නෙක් විදිහට ඇවිල්ලා අවුරුදු 19-15 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එතනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. හරි, දැන් අපේ සුපිරි පිතිකරු සනත් ජයසූරියත් කණ්ඩායමට එකතුනේ පන්දු යවන්නෙක් විදිහට. ඊට පස්සේ තමයි ඔහු පිතිකරුවෙක් බවට පත් වෙන්නේ. දැන් ධම්මිකට නැද්ද ඒ වගේ ආසාවක් පිතිකරුවෙක් විදිහට ඉදිරියට යන්න? ඇත්තටම මගේ හිනේ තමයි මට පන්දු යවන්නන් අතර ප්‍රමුඛ ස්ථානයට එන්න පුළුවන් නම් ශ්‍රේණිගත කිරීම වල ටෙස් සහ එක් දින තරඟවලදී ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තු. ඊට අමතරව පිතිකරුවෙක් වශයෙන් මැච් දිනවන එහෙම නැත්නම් අනිත් අන්තෙන් පිතිකරුවට උදව් කරන්න පුළුවන් හැකි පිතිකරුවෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තු. හරි, මේ කතාවක් තියෙනවා ධම්මික තරහ ගියාම තමයි හොඳින්ම පන්දු යවන්නේ කියලා. ඇත්තද මේ කතාව? මම ඇත්තටම ක්‍රීඩා කරද්දී මට ඕන මගේ කණ්ඩායම දිනවන්න. ඉතින් හැමතිස්සෙම මම බලන්නේ මගේ කණ්ඩායම ජයග්‍රහණය සඳහා මම 100%ක් දෙන්න තමයි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ. මම ඒ නිසා වෙන්නේ මට සමහර වෙලාවට මම පිටිකරුවත් එක්ක වැඩි දිනා වෙලා කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව මම මගේ කණ්ඩායම වෙනුවෙන් විතරයි ක්‍රීඩා කරන්නේ අවස්ථාවේ. නමුත් ග්‍රවුන්ඩ් එකේ පිට මම වෙනස් චරිතයක්. හොඳයි, දැන් එක් දින තරඟවලදී අපි දන්නවා පන්දු දෙකක් යොදා ගන්නවා අන්ත දෙකෙන්. එතකොට එක පන්දුවාරයකින් එක පන්දුවකින් පන්දුවාර 25ක් විතර තමයි යවන්නේ. සමහරු කියනවා මේක වේග පන්දු යවන්නන්ට ටිකක් අවාසිදායකයි කියලා. පන්දු යවන්නන් පැත්තෙන් ගත්තහම මේක ධම්මික කොයි විදිහට දකින්නේ? දෙකක් කියන එක පන්දු යවන්නෙක් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද පන්දු දෙක පන්දුවාර 25ක් විතරයි පන්දුව පරණ වෙන්නේ. ඉතින් මන්නම් දකින්නේ පන්දු යවන්නෙක් හැටියට හොඳ අවස්ථාවක් තියෙනවා. නමුත් අවාසියකට තියෙන්නේ පන්දු පරණවීමේදී අපිට අර රිවර්ස් ස්විංග් එක නැති වෙනවා මේ පන්දු අලුත් නිසා. ඒක තමයි පන්දු යවන්නෙක්ට තියෙන ලොකුම මේවක.
හොඳයි දැන් අපි දුටුව පහුගිය තරඟ වාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් දස්කම් අතරට පිවිසෙ නැහැ. වේගපන්දු යවීමේ බලයනිය අසාර්ථක වුණා කියලා අපිට කියන්න පුළුවන්. සමහරු මේකට පුහුණුකාරීත්වයට චෝදනා කළා. අපි දැක්කා ලෝක සුරන් තරඟාවලියේදී විශේෂඥ පුහුණුකරුවෙක් කැඳවන ආකාරය ශ්‍රී ලංකාවෙන්. ඇත්තටම මොකද්ද මේ පසුබෑමට හේතු වුනේ? මං හිතන්නේ පසුබෑමකට ලක්ුණයි කියලා ඔයගලන්ට මතකෙත් නැග ගන්න පුළුවන් නම් අපි පළවෙනි ටෙස්ට් තරඟාවලියක් එංගලන්තයේදී ජයග්‍රහණය කරා ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී සහ එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කළා. ඉන් පසු අපි ඒ කාල සීමාව තුළ ඉතාමත් හොඳ රිද්මේක සෑම වේග පන්දාවක් මෙහිටිය. ඉතින් සමහර වෙලාවට මේකට අපේ පන්දාවන්ව ආබාධ වලට ලක්ුණ මේ ලෝක පුසනාන්නයත් එක්කම අවාසනාවන්ත ලෙස. ඉතින් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම අසාර්ථකයි සාර්ථකයි කියලා. නමුත් ක්‍රීඩකයෙක් හැටියට මම දකින්නේ අපි සෑහෙන කාලයක් අපේ හොඳ රිද්මයත් එක්ක පන්දු යවුවයි කියන එක මට කියන්න පුළුවන්. හොඳයි ධම්මික සඳහන් කළා වගේම අපිට එහෙම දැනෙන්න ඇත්තේ ලසිත් මාලිංග ශමින්ද රංග සුරංග ලක්මල් විටින් විට ආබාධයන්ට ලක්ුණා. ඉතින් ඒ නිසා අපිට ඒ ආකාරයෙන් දැනෙන්නේ නැති මොකද අපේ හොඳම පන්දු යවන්නන් එක විට කණ්ඩායම තුල ක්‍රීඩා නොකළ නිසා. ධම්මික දැන් සමහරු හිතනවා ලෝක කුසලානේ පරාජය වුණාම ක්‍රිකට් ඉවරයි කියලා හිතන ක්‍රීඩාලෝල ඉන්නවා. අපි ක්‍රිකට් වලට මීට පස්සේ අනාගතයක් නැහැ කියලා හිතන කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටියට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? අදම ලෝක කුසලානේ අපි ඒ අවශ්‍ය අර්ධවසන් පූර්ණ තරගේ තමයි චුට්ටක් හරි අපි හොඳට කලේ නැත්තේ ඒකද. නමුත් ඊට ඉස්සල ගත්ත තරග අපි තාමත් හොඳින් ක්‍රීඩා කරා. මම හිතනවා නැවතත් එම සුපුරුදු රටාවට අපේ කණ්ඩායමක් හැටියට අපිට එන්න පුළුවන්. ඉතින් ඉදිරියේ පැවැත්වෙන තරගවලදී අපි නැවතත් ඒ සුපුරුදු ජයග්‍රහයි රිද්මයට ඇවිල්ලා නැවතත් කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ බලාපොරොත්තු ක්‍රීඩා ලෝලීන් විදිහට අපේ හිත තුළ තියෙනවා. 20 වෙනිදා ඒ කියන්නේ එළඹෙන සඳුදා ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් තමන්ගේ පුහුණු වීම ආරම්භ කරනවා. එළඹෙන පකිස්තාන තරගාවලියට සූදානම් වීමේ අරමුණින් පකිස්තානය සහ බංග්ලාදේශ අතර මේ වන විට බංග්ලාදේශීය තරගාවලියක් පැවැත්වෙනවා. මේ තරගාවලිය අවසානයේදී පකිස්තාන කණ්ඩායම අසාර් අලීගේ නව නායකත්වයෙන් යුත් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරගාවලියට එක්වීමට නියමිතයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු ජයග්‍රහී තරඟ රටාවට අවතීර්ණ වෙන්න හැකියාවක් ලැබෙයි කියලා සමීර.